അധികാരു ജനാധിപത്യത്തുമാ ගරු කතානායකතුමනි මා ඉතාමත් සතුටු වෙනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ජනතා පරමාධිපත්‍යය ශක්තිමත් කළ ශක්තිමත් කරන අපේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වසර 70ක් සම්පූර්ණ වන අවස්ථාවක මේ ගරු සභාව ඇමතීමට ලැබීම පිළිබඳව ඒ වගේම මේ නිමිති කරගෙන පවත්වනු ලබන පුළුල් ජාතික වැඩසටහනේදී මා ඉතාමත් සතුටු වෙනවා දකුණු ආසියාතික සංවිධානයේ ශාක් රටවල කතානායකවරුන්ගේ අපේ ආරාධනාවේ පරිදි පැමිණීම පිළිබඳව. ඒ වගේම මේ අවස්ථාවට අපේ ශාක් මිත්‍ර රටවල සහයෝගිතාවය ශක්තිමත් කරමින් ඒ පැමිණුණු සියලුම කතානායකවරුන් මම මගේ ආදරණීය ජනතාව සහ ශ්‍රී ලංකා ජනරජය වෙනුවෙන් ඉතාමත්ම ගෞරවයෙන් සහ ආදරයෙන් පිළිගන්නා වගේම ඒ සියලු දෙනාට අපේ ගෞරවනීය ස්තුතිය පිරිනමනු ලබනවා. අපි අද අපේ පාර්ලිමේන්තුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වසර 30ක කීර්තිමත් විශිෂ්ට වූත් ශ්‍රේෂ්ඨ වූත් ඉතිහාසයක් පිළිබඳවයි කතා කරන්නේ. වසර 70ක් දශක 7ක්. ඒ දශක 7ක කාල සීමාව ඉතාමත්ම වැදගත් වෙනවා. බ්‍රිතාන්‍ය පාලනයෙන් අපිට ලැබුණු සෝල්බරි කොමිෂන් සභාවේ නිර්දේශ මත විශේෂයෙන්ම සෝල්බරි ඉවස්ථාව තුළ 1947 අපේ පාර්ලිමේන්තුව පළමුවෙන්ම පිහිටුවීමත් ඒ තුළ රට තුළ නිදහස ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කිරීමත් බලයට පත් වූ සෑම ආණ්ඩුවක් විසින්ම ඉටු කළ බව විශේෂයෙන් මෙහිදී සඳහන් කිරීම අවශ්‍යයි. අපිට බ්‍රිතාන්‍ය පාලනයේ 48 නිදහසෙන් පසුව අපි පවත්වාගෙන අපේ රාජ්‍ය ක්‍රමයේ ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තු ක්‍රමයේ 1972 ව්‍යවස්ථාව යටතේ යම් වෙනස් වීම් සිදුවනු ලැබුවා. 72 ව්‍යවස්ථාවෙන් පසුව 1978 නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමක් සිදු වුණා. 1978 ව්‍යවස්ථාවෙන් අසීමිත බලයක් තිබෙන විධායක ජනාධිපති ධුරයක් ස්ථාපිත කිරීම තුළ පාර්ලිමේන්තුවේ බලය යම් තත්ත්වයකට දුර්වල වීමක් ඇති වුණා කියන එක අපි අද කවුරුත් පිළිගන්නා වූ දෙයක්. එහෙත් ආණුක්‍රම ව්‍යවස්ථාවේ 18 වෙනි සංශෝධනය තුළ පාර්ලිමේන්තුව ඉතාමත්ම දුර්වල තත්ත්වයකට පත් කරනු ලැබුවා. නමුත් වර්තමාන රජයේ විදියට අපි ඉතාමත්ම සතුටු වෙනවා 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා පැවති මැතිවරණයෙන් මේ රටේ ජනතාව වෙනස් කළ නව පරිවර්තනීය යුගයක ප්‍රතිඵලයක් වශයෙන් අප විසින් සම්මත කරනු ලැබූ 19 වෙනි ආණුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් 18 අහෝසි වීම වගේම මේ ගෞරවනීය උත්තරීතර පාර්ලිමේන්තුව ශක්තිමත් වුණා කියන එක මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතු වෙනවා. ඒ නිසා අපිට අපේ පාර්ලිමේන්තුව තව තවත් ශක්තිමත් කරමින් කටයුතු කිරීමේ අවශ්‍යතාවයයි අපි දකින්නේ. අපි රජයක් විදිහට වර්තමානයේ බලාපොරොත්තු වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව අපේ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීම තුළ ඉතා පැහැදිලි ලෙසම රට නොබෙදෙන ඒකීය රාජ්‍යයක සියලු ජනතාවගේ අයිතිවාසිකම් ශක්තිමත් වූ පසුබිමකින් ගොඩනැගෙන ව්‍යවස්ථාව තුළ මේ උත්තරීතර පාර්ලිමේන්තුව තව තවත් ශක්තිමත් කිරීමයි අපි බලාපොරොත්තු වෙන්නේ කියන එක විශේෂයෙන්ම මෙහිදී සඳහන් කරන්නට ඕනේ.
එනිසා අපි බලාපොරොත්තු වෙනවා. අපි විශ්වාස කරනවා මේ පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමේ ඒ අරමුණ ඉෂ්ට කර ගැනීමට මේ ගරු සභාව නියෝජනය කරන සෑම දේශපාලන පක්ෂයකම මන්ත්‍රීවරයෙකුගේම සහයෝගය ලැබෙයි කියා. අද 70 වසරක් පිළිබඳව පාර්ලිමේන්තුවේ ගත වූ ඉතිහාසය පිළිබඳව කතා කරන වගේම අද දවස කතා කරන වගේම අනාගතයේ පිළිබඳව අපේ අවධානය යොමු කිරීමේදී ශාක් සංවිධානයට අයත් අපේ මිත්‍රශීලී සහෝදර රටවල් සමග කලාපීය වශයෙන් අප තුල තිබෙන සම්බන්ධතාවයන් තව තවත් ශක්තිමත් කර ගැනීම ඉතාමත්ම අත්‍යවශ්‍ය වෙනවා. ශාක් රටවල දීපාර්ශික සම්බන්ධතා ශක්තිමත් කිරීම, වෙළඳ ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කිරීම, ශාක් සංවිධානයේ රටවල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම, ඒ සෑම රටකම ජීවත් වන අපි සහෝදර මිත්‍ර රටවල් විදිහට ආර්ථික සමෘද්ධිය යහපත් බව, ඒ වගේම ඒ සමෘද්ධිය තුළ ගොඩනැගෙන ආධ්‍යාත්මික සමාජයක් පිළිබඳව බලාපොරොත්තු, නව තාක්ෂණික ලෝකයේ වේගෙන් ඉදිරියට යෑමට නව තාක්ෂණය භාවිතා කිරීම, ඒ අවශ්‍යතාවය, ඒ සම්පත් වර්ධනය කර ගැනීම වගේම යහපත් ගුණගරුක සමාජයක් සඳහා මුළු ලෝක සමස්ත ප්‍රජාවට ජාත්‍යන්තරයට යහපත් පණිවිඩයක් දීමට ආධ්‍යාත්මික සමාජයක් සඳහා අප කැපවිය යුතුයි කියාමා විශ්වාස කරනවා. ඒ නිසා අද දවසේ 70 වසරක කීර්තිමත් ඉතිහාසයේ පිළිබඳව අපි කතා කරමින් මේ ගෙවි ගිය වසර 70ක් තුල මේ ගරු සභාව තුලත් ඉන් පිරස්තරත් අපේ රට වෙනුවෙන් සේවය කළ දේශපාලන නායකයින්, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ නායකයින් ඩී.එස්. සේනානායක මහතුමා, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතුමා, සිරිමාවු බණ්ඩාරනායක මැතිණිය, ඩල්ලි සේනානායක මහතුමා, ජයා ජයවර්ධන මහතුමා, රණසිංහ ප්‍රේමදාස මහතුමා, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය, ඩී.බී. විජේතුංග මහතුමා, මහින්ද රාජපක්ෂ මහතුමා, අද මේ දක්වා අපි රටක් වශයෙන් කතා කරන විට මේ ගමන් මගෙහිදී අප අත්දැකීම් රාශියක් ලබාගෙන තිබෙනවා. ඒ අත්දැකීම් තුල අනාගතයේ වඩාත් සමෘද්ධිමත් කිරීම සඳහා රට තුල නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, ජනතාවගේ අයිතිවාසිකම්, ආර්ථික සමෘද්ධිය, ඒ සියල්ල ගොඩනැගීම ශක්තිමත් කිරීම තුල ඉතාමත්ම වාසනාවන්ත වූ ප්‍රබුද්ධ රාජ්‍යයක් රටක් ගොඩනගන්නට මේ ගරු උත්තරීතර සභාවේ කටයුතු කිරීමේ අනාගත වගකීම අපි සෑම කෙනෙක් තුලම පැවරෙනවා. විවස්ථාදායකය, විධායකය, අධිකරණය කියන ශේෂ්ත්‍ර තුර ආණ්ඩු ක්‍රම විවස්ථාවෙන් ඇතිවන සෑම විටම ගැටුම් සහගත නොවන ආකාරයට ජනතා පරමාධිපත්‍යය ශක්තිමත් වූ උත්තරීතර ආයතනයේ විදිහට පාර්ලිමේන්තුවේ විවස්ථාපිත බලය පිළිබඳව ජනතාව විසින් දී ඇති කිසි විටක කිසිදු කෙනෙකුට අභියෝගයක් නොවන විදිහට මේ උත්තරීතර සභාවේ පැවැත්මේ අවශ්‍යතාවය අපි දැඩි ලෙස අවධාරණය කරනවා. ඒ වගේම රටක් වශයෙන් කටයුතු කිරීමේදී විධායකයේ තිබෙන්නා වූ ක්‍රමිකභාවයත් විධිමත්භාවයත් ඒ තුල අපි සෑම විටම රට තුල ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් ශක්තිමත් කරමින් ආර්ථික සමෘද්ධිය ඇති කිරීම වගේම මේ රටේ නීතියේ ආධිපත්‍ය තහවුරු කළ යුතු වෙනවා. නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමේදී විශේෂයෙන්ම අධිකරණ ශේෂ්ත්‍රයට ඉතාමත්ම ස්වාධීනව අපක්ෂපාතීව කටයුතු කිරීමේ අයිතිය අප විසින් සෑම විටම තහවුරු කළ යුතු වෙනවා. ඒ නිසා ඉතාමත්තේ යහපත් වූ, සුන්දර වූ අනාගත බලාපොරොත්තු අද ජීවත් වන ජනතාවට වගේම හෙට උපදින දරුවන් සඳහා මේ ගරු උත්තරීතර සභාව වෙනුවෙන් අප සියලු දෙනාම සාමූහික වගකීමක් තුල ඉටු කරමින් තනි පුද්ගලෙක් අත ඇති බලය සෑම විටම දේශපාලන බලය සාමූහිකත්වයට යොමු විය යුතු නිසා, සාමූහිකත්වයට එක් විය යුතු නිසා ඒ දේශපාලන න්‍යාය ධර්මයේ තුල කටයුතු කරමින් අපි ආර්ථික සමෘද්ධියක් ඇති රටක් ගොඩනගමුයි කියන ඒ ආයාචනය කරන වගේම අවසාන වශයෙන් අද මේ වැදගත් අවස්ථාවට අපේ ආරාධනය පිට පැමිණ සිටින ශාක් සංවිධානයේ අපේ ඒ මිත්‍ර සහෝදර රටවල්වල ඒ
කතානායකතුමාලා සෑම කෙනෙකුටම මා නැවතත් ස්තුතිවන්ත වෙනවා වගේම ඒ අපේ සියලුම මිත්‍ර රාජ්‍යයන් ආර්ථික සමෘද්ධිය ඇති ඉතාමත් වාසනාවන්ත ගුණවත් රාජ්‍යයන් බවට පත් වේවායි ආශිර්වාද කරමින් සුභ පතමින් මා නවතිනවා ස්තුතියි.